ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම අදත් SL Notes YouTube channel එකෙන් ගේන අලුත් වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එක වෙන්නේ අපේ exam කරන්න ඉන්න නංගිලා මල්ලාගේ ප්‍රශ්න වෙනුවෙන්. මේ තමයි Q&A episode number 3 එක. ඉතින් අපේ FB page එකට ප්‍රශ්නයක් යොමු වෙලා තිබ්බා. දැන් විභාගයේදී තියෙන්නේ ඉතාමත්ම සුළු කාලයයි. මේ කාලය තුල වැඩ කරන්න හිතෙන්නේ නැහැ. මම කොහොමද වැඩ කරන්න ආරම්භ කරන්න ඕනේ කියන එක. ඉතින් ඔයා මේ වෙහෙසෙන්නේ විභාගයකට විතරක් නෙමෙයි. ඔයාගේ ජීවිතයේ තියෙන හීනවලට ළඟා වෙන්න තියෙන හොඳම කඩේම සාර්ථකව ජයග්‍රහණය කරගන්න. ඉතින් මේ කඩේම සාර්ථකව ජයග්‍රහණය කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ කාලය ඉතාමත්ම වටිනවා. මේක තමයි ඔයගලගේ golden time එක. ඒ කියන්නේ මේ කාලය નિවරදිව පාවිච්චි කරොත් ඔයාලට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ගොඩක් දෙනෙක්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ කාලය ඇතිද මට විභාගයට සූදානම් වෙන්න. අනිවාර්යයෙන්ම මේ කාලය හොඳටම ප්‍රමාණවත් ඔයා හරියට විභාගයට සූදානම් වෙනවා නම්. ඉතින් මේ මාස කිහිපය කියන්නේ මං කියව golden time එක කියලා. එහෙම කියන්න හේතුව තමයි මේ වෙනකොට ඔයාගේ තියරි කොටස් විෂයයට අදාළ තියරි කොටස් ඒ වගේම පාස් පේපර්ස් කොටස් ක්ලාස් වල ඒ වගේම පාසලේ ගොඩක් වෙලාවට උගන්වලා සම්පූර්ණ කරලා තියෙන්න පුළුවන්. ඉතින් මේ නිසා ඔයාට පහසුවෙන් මේ දේවල් අධ්‍යයනය කරලා මේ දේවල් තේරුම් අරගෙන විභාගයට හොඳින් මුහුණ දෙන්න හැකියාවක් තියෙනවා මේ කාලය තුල. නමුත් තියෙන ප්‍රශ්නය තමයි මේ කාලය තුලදී ඒ වැඩ කරන්න මානසිකත්වය හදාගන්න එක. ඉතින් මේ මානසිකත්වය හදාගන්න නම් අපි අනිවාර්යෙන්ම අපේ මයින්ඩ් එක රිෆ්‍රෙෂ් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි පසුගිය දේවල් කල්පනා කර කර ඉඳලා තේරුමක් වෙන්නේ නැහැ. ඔයා කලින් වැඩ කරේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාව තමයි ඔයාට හොඳටම ප්‍රැක්ටිස් කරන්න තියෙන හොඳම වෙලාව. ඒ නිසා මේ කාලය අපතේ යවා ගන්න එපා. ඉතින් මේ නිසා මම ආද ඕගලන්ට කියලා දෙනවා පොඩි එක්සර්සයිස් එකක්. ඕගලන්ගේ මානසික ඒකාග්‍රතාවය හරියට හදාගෙන මයින්ඩ් එකත් රිෆ්‍රෙෂ් කරගෙන මේ වැඩ කටයුතු ටික කරගන්නේ කොහොමද කියන එකට මේ එක්සර්සයිස් එකෙන් ඕගලන්ට මාර්ගය හදලා දෙවි. ඉතින් මේක කරන්න නම් අනිවාර්යෙන්ම මම කිව්වා වගේ කලින් වෙච්ච දේවල් අතීතයේ වුණු දේවල් හිතලා වැඩක් නැහැ. ඔයාට වැඩ කරන්න බැරි වුණා නම් ඔයා පාඩම් කරේ නැත්නම් අභ්‍යාස කරේ නැත්නම් මේ පිළිබඳව හිතලා වැඩක් නැහැ. ඔයා දැන් කරන්න ඕනේ මේ එක්සර්සයිස් එකත් එක්ක මේ මාස කිහිපේ වැඩ කරන්න අදිෂ්ඨාන කරගන්න. මේ මාස කිහිපේ හරියට ක්‍රමවත්ව ක්‍රමානුකූලව කාර්යක්ෂම විදිහට ඔයා පාවිච්චි කරොත් ඔයාට අනිවාර්යෙන්ම හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. මම හැමදාම කියනවා වගේ අන්තිම තත්පරය වෙනකම් මේ ගේම් එක හැමෝටම විවෘතයි. ඒ නිසා Tamanගේ හීනයට යන පාර අතාරින්න එපා. ඉතින් මේකෙදි මම ඉස්සෙල්ලාම කියන්න බලාපොරොත්තු වෙන්නේ ඕගල්ලන්ගේ තියරි කොටස් ටික කරලා ඉවර නම් සහ මේ වෙනකොට අවසාන පාඩම් ටික යනවා වෙන්න පුළුවන් ක්ලාස් වල හැම. ඉතින් මේකෙදි ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාගේ තියරි පොත් ටික පිළිවෙලට හදාගන්න එක. තියරි පොත් ටික වෙනම පිළිවෙලට ඒගොල්ලන්ගේ මාතෘකා වලට ලේබල් කරලා පොත් ටික පිළිවෙලට හදන්න. ඒ වගේම පාස් පේපර්ස් පොත් ටිකත් ඒ විදිහටම ලේබල් කරලා පිළිවෙලකට ඒ සබ්ජෙක්ට් වලට අදාළව වෙන් කරලා පිළිවෙලකට හදාගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ සබ්ජෙක්ට් වලට අදාළව කොළ තුනක් අරගෙන ඉවර වෙලා නැත්නම් අපි කියමු ඕ ලෙවල් වලට ලියන කෙනෙක් නම් ඒ විෂයන් ගානට අදාළව කොළ කිහිපයක් අරගෙන මේ සබ්ජෙක්ට් එකේ තියෙන ඔක්කොම මාතෘකා ටික පිළිවෙලට ලියාගෙන යන්න. එකේ ඉඳලා තමන්ට තියෙන මාතෘකා ටික පිළිවෙලට පල්ලෙහාට ලියාගෙන යනවා. ඊට පස්සේ මේක තමයි ඕගලන්ට මේ මාස කිහිපයේදී ගයිඩ් එකක් විදිහට ඕගල පාඩම් කරන්න ඕනේ මොනවද කියන එක පිළිබඳව ඕගලන්ව දැනුවත් කරන්නේ. ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ ඔයා මේ ගයිඩ් එක දිහා බලාගෙන එකේ ඉඳලා තමන්ගේ තියරි පාඩම් ටික බලාගෙන එනවා. දැන් පළවෙනි මාතෘකාව ගත්තොත් ඒකට තියෙන තියරි ටික බලනවා. ඒ එක්ක මේකේ තියෙන පාස් පේපර්ස් ප්‍රශ්න ටිකත් බලනවා. ඒතොර මේ පාස් පේපරුයි තියරි එකට අධ්‍යයනය කරගෙන යම් කිසි පාඩමක් ඔයා කරලා ඉවරුනාට පස්සේ අපි සලකුණක් දානවා ඒ මාතෘකාව ඉස්සරහට. ඒ විදිහට ඔයාගේ මිෂන් එක වෙන්න ඕනේ මාසයක් ඇතුළත මේ සියලුම මාතෘකා ඉදිරියෙන් සලකුණක් යොදනවා කියන එක. මේ මිෂන් එක පළවෙනි මාසය තුළ මේ මිෂන් එක සාර්ථක කරගත්තොත් ඔයාට පුළුවන් විභාග කාලය වෙනකොට තවත් මිෂන් එකක් ඇති කරගන්න. ඒ තමයි මේ මාතෘකාවක් ඉදිරියේ සලකුණු තුනක්වත් ඇති කරන්න. ඒ කියන්නේ එක මාතෘකාවක් ඔයා තුන් පාරක් විතර අධ්‍යයනය කරලා තියෙනවා තියරි කොටස් සහ පාස් පේපර්ස් ප්‍රශ්න. ඉතින් මේ විදිහට මේ ප්‍රශ්න සහ තියරි කොටස් සම්පූර්ණ කරගත්තොත් ඔයාට අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඉතින් ඔයාට තවත් ගැටලු ඇති මේ කාලය තුළ ඒව ඔයගොල්ලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ හරි අපේ SL Notes FB page එකට හරි දාන්න පුළුවන්. ඒ විදිහට අපිත් එක්ක දිගටම එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔගලන්ගේ යාළුවන්වත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් ඒ තොරතුරු SNL ලබා ගන්නත් ඔයාලට පුළුවන්. මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු.